අපි දන්න නොදන්න මිනිස්සුන්ගේ ජීවිතේ ඇතුළාන්තය දන්නේ නැතුව එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ කතාව මොකක්ද කියලා දන්නේ නැතුව ඔයාලා කොයිතරම්නම් අනිත් මිනිස්සුන්ගේ සතුටු නැති කරලා තියනවද අනිත් මිනිස්සුන්ට ලැබෙන්න තියෙන අවස්ථා හිතාමතා ඔයා කොයිතරම්නම් නැති කරලා තියනවද අනිත් මිනිස්සු කොයිතරම් ජජ් කරලා තියනවද වැරදි විදියට ඒ මිනිස්සු ගැනවා විනිශ්චය කරලා තියනවද ඔන්න එක දවසක් යුවලක් කෝච්චියට නැගලා ගමනක් යන්න කියලා ෂීට් එකේ වාඩි වුණා. වාඩි වෙනකොට තමන්ගේ ඉස්සරහා ෂීට් එකේ තාත්තෙකුයි පුතෙකුයි තමයි හිටියේ. පුතාගේ වයස අවුරුදු 25ක් විතර. හැබැයි මේ අවුරුදු 25ක පුතා ජනෙල්ලෙන් ඔළුව එළියට දාගෙන ගොඩක් සතුටින් කෑ ගහ තමයි හිටියේ. තාත්තේ අර බලන්න වලාකුළු අපිත් එක්කම එනවා. තාත්තේ අර බලන්න අර ගස් අපිටත් වඩා වේගෙන් යනවා වගේ තමයි පේන්නේ. ඉතින් මේ හිතපු යුවල මේ ළමයා දිහා බැලුවා කොයිතරම් අසරණ ළමෙක්ද. කොයිතරම් අසරණ තාත්ත කෙනෙක්ද. ඉතින් මේ ළමයා කතා කරන එක නැවැත්තුවේ නැහැ. තාත්තේ මේ බලන්න වැස්ස වැටෙනවා. තාත්තේ මේ බලන්න ලස්සන ලස්සන පාට. මේ වගේ ගොඩක් දේවල් කියන්න ගත්තා. ඉතින් අවුරුදු 25ක ළමයෙක් මෙහෙම හැසිරෙන එක ගැන මේ යුවල ටිකක් අමුතු විදියට තමයි හිතුවේ. ඊට පස්සේ ආ තාත්තට කිව්වා අයියෝ ඔයාගේ පුතාව වෛද්‍යවරයෙක් ගාවට අරගෙන යන්නේ නැත්ද කියලා. තාත්තා ආයෙත් පුතා දිහා බලලා මේ යුවල දිහා බලලා හිනා වුණා. හිනා වෙලා කිව්වා අපි මේ රෝහලේ ඉඳලා නැවතිලා බෙහෙත් අරගෙන ගෙදර යන ගමන්. මගේ පුතා උපතින්ම අන්ධයි. එයා අද තමයි පළවෙනි වතාවට මේ විදිහට ලෝකය දකින්නේ කියලා. Wow. Can you see? Yes. Yes. හිතලා බලන්න ඔයාලත් කොයිතරම්නම් අවස්ථාවලදී අර යුවල වගේ හැසිරෙන්න ඇද්ද තවත් කෙනෙකුගේ ජීවිත කතාව මොකක්ද කියලා දන්නේ නැතුව කොයිතරම්නම් හිත රිද්දවන්නේ නැද්ද ඇත්තටම කල්පනා කරලා බැලුවොත් අපි හැමෝම අන්ධයි ඒක නිසා තමයි අනිත් අයගේ ජීවිතේ කතාව මොකක්ද ඒගොල්ලන්ගේ සතුට මොකක්ද දුක මොකක්ද කියලා අපිට තේරෙන්නේ නැත්තේ ඒ වගේම එකතකින් අපි හැමෝම බීරි ඒ නිසා තමයි තවත් කෙනෙකුට ඇහුම්කන් දෙන්න බැරි තවත් කෙනෙකුගේ ජීවිත කතාව මොකක්ද කියලා අහන්න බැරි තවත් කෙනෙකුගේ සතුට වෙනුවෙන් අපිට සතුට වෙන්න බැරි අපි මිනිස්සු කතා කරන විදිහෙන් ඒ මිනිස්සුන්ව ජජ් කරනවා මිනිස්සු ඇඳුම් අඳින විදිහෙන් ඒ ඇඳුම තියෙන විදිහෙන් මිනිස්සු ඇවිදින විදිහෙන් එයා කරන ජොබ් එකෙන් එයා කරන කෑම වලින් මිනිස්සු හැසිරෙන විදිහෙන් අපි අනිත් මිනිස්සුන්ව ජජ් කරනවා ඉතින් මේ ලෝකේ හැමෝටම මේ ලෝකේ ඉන්න හැම මිනිස්සයාටම එයාගේම කතාවක් තියෙනවා ඉතින් ඔයා කොයිතරම් දුරට හිතලා බලන්න ඒ මිනිස්සයාගේ කතාව දන්නේ නැතුව ඒ මනුස්සයව ජජ් කරන එක කොයිතරම් සාධාරණද ඒ මනුස්සයාට අපි කරන කොයිතරම් අසාධාරණයක්ද කියලා